ආයි බුවන් ඉතින් කැනඩාවේ වින්ටර් එක ඔන්න ආයි පටන් ගන්න තියෙනවා පේනවනේ කොහෙද පාක් කරලා තියෙන කියලා ඉවරලා ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ 2023 Nissan Rogue Platinum version එකක් ඉතින් මේ ට්‍රිම් එක අපි කලින් වීඩියෝස් වල පෙන්නලා නැහැ මේක තමයි අලුතෙන්ම අපේ වීඩියෝස් වලට එකතු වෙන segment එක කලින් වීඩියෝස් එක අපිත් එක්ක රැඳලා හිටින ඔයගොල්ලෝ දකින්න ඇති අපි generation 2 එකයි generation 3 එකයි 2021 දී review කරනවා ඉතින් ඒකෙදි අපි ගේන්නේ SV ට්‍රිම් එක එක මේ ගෙනල්ලා තියෙන්නේ Platinum ට්‍රිම් එක එහෙනම් අද වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න ඉතින් අවුරුදු 15ක් තිස්සේ Nissan එක Rogue එක ඩිස්ට්‍රිබියුට් කරනවා මුළු ඇමරිකාව පුරාම. එහෙම නැත්නම් අපි කියනවා North American sect එක පුරාම. ඉතින් මේකෙදි මිනිස්සු තරමක් දුරට අකමැති වෙන්න හේතුවක් වුණා කලින් Rogue එකේ ඒක තිබ්බ power එක අඩු ගතිය. ඒකින් හින්දා ඒගොල්ලෝ Nissan එකෙන් පොඩ්ඩක් බාහිරව ගිහිල්ලා Honda Civic, Honda CRV එක, එහෙම නැත්නම් Toyota RAV4 එක ඒ වගේ models වලට යන්න පටන් ගත්තා. මොකද ඒකේ තියෙන powerful ගතිය අඩු හින්දා. නමුත් මේගොල්ලෝ generation 2 එකෙන් generation 3 එක ඉන්ට්‍රොඩියුස් කරනකොට ඒගොල්ලෝ කිව්වා නැහැ අපි මේක පවර් එක වැඩි කරලා තියෙනවා උදාහරණයකට මේ ගෙනල්ලා තියෙන වාහනේ 3 සිලින්ඩර් 1.5 ලීටර් turbocharged engine එකක් තියෙන මොඩල් එකක්. ඉතින් මේකේ 201 horse power. ඒ කියන්නේ කලින් එකත් එක්ක බලනකොට 20 horse power වැඩි කරලා තියෙනවා මේ වාහනේ. ඉතින් මට කියන්න පුළුවන් දැනට තියෙන small SUVs වලින් gas use කරන SUVs වලින් තියෙන හොඳම powerfulම engine එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් Nissan ලගේ පොඩි අඩුපාඩුවකට මම දකින්නේ මේක තමයි Rogue එකේ ගන්න පුළුවන් උපරිම වාහනේ. එහෙම නැත්නම් අපි කියන හොඳම ට්‍රිම් එක තමයි මේක Platinum එක. මේකෙදි hybrid model එකක්. එහෙම නැත්නම් අපි කියනවා දැන් Toyota කියන RAV4 hybrid එක තියෙනවනේ. නමුත් Nissan ලා hybrid එකකට තාම එච්චර ඒගොල්ලෝ හිතලා නැහැ. නමුත් නැත්නම් Rogue එකේ purchase කරන්න hybrid option එකක් නැහැ. නමුත් දැන් මේ වාහනේ ගත්තම ඔයගලන්ට පේනවා මේක සම්පූර්ණයෙන්ම chrome grille සරින් ලස්සන සරසලා හොඳ alloy wheel එකක් ඒගොල්ලෝ දීලා මේකේ V motion grille එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ front face එක බලනවා පොඩි rugged ගතියක්. එහෙම නැත්නම් masculine ගතියක් වාහනේට ඇවිල්ලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒ ඩිසයින් එක හදලා තියෙන විදිහට දැන් කලින් වාහන වල වගේ නෙමෙයි මේ ට්‍රිම් එකේ ඔය දැක්කොත් එහෙම හෙඩ් ලයිට් එක සම්පූර්ණයෙන්ම LED වලින් කම්ප්ලීට් කරලා තියෙනවා මේකෙදි නම් ෆොග් ලයිට්ස් අපිට පේන්නේ නැහැ නමුත් $250 වගේ ඔප්ෂන් එකකට මේකේ ෆොග් ලයිට්ස් පර්චේස් කරන්න හැකියාවක් තියෙනවා ඉතින් V motion grille එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ chrome වලින් ඩිසයින් කරලා තියෙනවා මේ තියෙන Nissan අලුත් cooperative badge එක ඉතින් මේ badge එකේ විතරයි අපි දකින්නේ නැත්තේ chrome වලින් finish කරලා තියෙනවා නමුත් ඔය දැක්කොත් Toyota එහෙම නැත්නම් Mitsubishi අනිත් හැම වාහනයකම ඒගොල්ලන්ගේ emblem එක සාමාන්‍යයෙන් chrome වලින් තමයි finish කරන්නේ. නමුත් Nissan එක හදටත් ඒක ඒ අලුතෙන් ගෙනාපු grille එක එහෙම නැත්නම් අලුතෙන් ගෙනාපු emblem එක ඒගොල්ලෝ chrome use කරන්නේ නැතුව පාවිච්චි කරනවා. ඉතින් මේ වාහනේ මම දකින හොඳ දෙයක් තමයි වෙන වාහන වල වගේ නෙමෙයි මේකේ තියෙන panoramic sunroof එක. ඉතින් ඔයා දැක්කොත් එහෙම සෑහෙන ලොකු ඉඩ ප්‍රමාණයක්. එහෙම නැත්නම් ලොකු එළියක් වාහනේට එනවා මේ panoramic sunroof එකත් එක්ක. ඒ වගේම තමයි ඔයා වාහනේ trunk එක දිහා බලුවොත් එහෙම ඒකෙත් ඔයාලට බලාගන්න පුළුවන් chrome වලින් finish කරලා තියෙන tail lid එකක් තියෙනවා. ඒ වගේම Rogue කියන letters ටික ලස්සනට මේවා කළ වාහනේ emboss කරලා තියෙනවා. ඒ වගේම තමයි platinum මේක all wheel drive කියන එක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් පිටිපස්සෙන් බැලුවොත් කලින් තිබ්බ second generation එකට වඩා මේ third generation එකේ ඉතාමත්ම ලස්සන rear end එකක් ඔයාලට දකින්න පුළුවන්. හරි වුණ ඉතින් කාලයකට පස්සේ Nissan මේගොල්ලන්ගේ emblem එකත් එක්ක තියෙන key එක key fob එක වෙනස් කරලා තියෙනවා. දැන් මේකේ මම දකින හොඳ function එකක් තමයි remote start function එකත් key එකටම දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන් Nissan connect app එක දාගත්තොත් ඔයගොල්ලන්ට app එක through උනොත් වාහනේ start කරන්න පුළුවන්. දැන් Toyota එකේ නම් මම දකින්නේ නැහැ ඒ option එක දීලා තියෙනවා. Civic එකේ මම Honda එකේ මම දකින්නේ ඒ option එක key එකට දීලා තියෙනවා. මේක තමයි මම දැකපු මේ segment එකේ තියෙන වාහන වල ලස්සනම interior තියෙන්නේ. මේක බ්ලැක් ඔන් බ්ලැක් එකක් අරන් තියෙන ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ට්‍රිම් එක සම්පූර්ණ හැමදේම يعني ලෙදර් එක ඔක්කොම බ්ලැක් වලින් තියෙන්නේ 8 way changeable සීට් එකක් තියෙනවා ෆ්‍රන්ට් එකට දීලා ඉවරලා ඩ්‍රයිවර් සීට් එකට ඒ වගේම තමයි රියර් ස්ටිචින් භාවිත කරලා තියෙනවා වාහනේ පුරාම ඉතින් හරිම ලස්සන ඉන්ටීරියර් එකක් තියෙන මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ Nissan එකට ඉන්ෆිනිටි එකේ තියෙන ඉන්ටීරියර් එක තමයි මේගොල්ලෝ දෙන්න හදලා තියෙන්නේ. මොකද එතකොට මේ Nissan එකේ තියෙන ඉන්ටීරියර් එක ඉන්ෆිනිටි ලෙවල් එකට. එහෙම නැත්නම් ඉන්ෆිනිටි කියන්නේ ඔයගොල්ලෝ මොකද කියලා දන්නව Nissan එකේ තියෙන higher trim එකක්. එහෙම නැත්නම් higher manufacture එකක් තමයි. ඒ කියන්නේ හරියට Toyota Lexus වගේ Nissan ඉන්නේ ඉන්ෆිනිටි කියන එක. ඉතින් ඉන්ෆිනිටි එකේ තියෙන quality එක මේගොල්ලෝ මේ වාහනයට දෙන්න හදලා තියෙනවා. තව එක දෙයක්.
පිටිපස්සේ එහෙම නැත්නම් පැසෙන්ජර් ඩෝ එක සෑහෙන දුරකට අරින්න පුළුවන් ඕල්මෝස්ට් 90 ඩිග්‍රීස් වගේ අරින්න පුළුවන් ඉතින් මේ රටේ ගොඩාක් කට්ටිය කා සීට් එකක් භාවිත කරන තමන්ගේ පොඩි අයව අරන් යන ඉතින් එතකොට සාමාන්‍ය RAV4 එක Civic CRV එක එහෙම නැත්නම් මේ segment එකේ තියෙන අනිත් වාහන මෙන්න මේ තරම් තමයි වාහනේ අපිට දොර අරින්න පුළුවන් එතකොට සීට් එකක් දාන්න පොඩි කෙනෙක් වාඩි කරවන්න තරමක් දුරට අපහසුයි ඉතින් මේ segment එකේ ගොඩාක් වාහන වලට ට්‍රිම් එක වැඩි වෙන වැඩි වෙන දෙන ඔප්ෂන් එකක් තමයි රියර් සීට් හීටර්ස්. ඉතින් ඔයගලන පේනවා මේක රියර් සීට් හීටර්ස් දීලා තියෙනවා, ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි USB A and USB C කියන ඔප්ෂන්ස් දෙකම දීලා තියෙනවා. ඉතින් මේක හොඳයි පොඩි එකෙනෙක්ගේ iPad එකක් එහෙම නැත්නම් තරමදුරට පරණ iPhone එකක් වගේ device එකක් ගෙනාවදී USB C එකයි USB A එකයි දෙකම පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි මම හරි ආස දෙයක් තමයි මේ වාහනවල ඇතුළට නැග්ගම තියෙන එළිය. එහෙම නැත්නම් පිටිපස්සේ කෙනෙක් වාඩි වුණාම මේක අඳුර වුණාම ඒ අර drive comfort එක එතනින්ම නැති වෙනවා. නමුත් මේකෙදි මේ panoramic සන්රූෆ් එකේ ඉඳලා වාහනේ ලොකු ස්පේස් එකක් ලොකු එළියක් පේනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ වාහනේ මෙතන ඉඳන් බලන ෆ්‍රන්ට් එකේ කැබින් එකේ යූස් කරලා තියෙන රියල් වුඩ් ට්‍රිම් එකක්. ඉතින් මේ ප්ලැටිනම් ඔප්ෂන් එකට එනකොට එහෙම නැත්නම් ප්ලැටිනම් ට්‍රිම් එකට එනකොට තමයි මේ වගේ ඔප්ෂන්ස් ඔයාලට පේන්නේ. ඉතින් වෙන මොඩල්ස් වල වගේම ට්‍රිම් එක වැඩි වෙන තව දෙයක් තමයි ඔයාලට ෆුඩ් ට්‍රංක් ෆුඩ් ඕපන් එකක් දෙනවා. මේ වගේ කකුල ඔයා ඔයාගේ බඩු තියනවා ග්‍රොසරි ගිහින් එන එකට හරිම දේසි වාහනේ පල්ලෙහාට ගිහින් කකුල එහෙට මෙහෙට කරා මේ මූවමන්ට් එකට මේ ට්‍රංක් එක ඕපන් වෙනවා. ඉතින් ඔයාලට පේන ලොකු ස්පේස් එකක් හම්බ වෙනවා. වෙන වාහන වලට වඩා තරමක් දුරට ලොකු ස්පේස් එකක් හම්බ වෙනවා. ඉස්සරහ සීට්ස් දෙක නැවුවට පස්සේ සෑහෙන ලොකු ෆ්ලැට් බෙඩ් එකක් හම්බ වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ක්ලීනින් එකක් එහෙම නැත්නම් අපි කියනවා මේ මම මේ වගේ සෑහෙන හොඳට ඒගොල්ලෝ මේ දේවල් ප්ලේස් කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට පේන්නේ නැති වෙන්න. ඉතින් එහෙනම් අපි වාහනේ ඩ්‍රයිවර් සීට් එක ඉඳගෙන බලමු කොහොමද මේකේ තියෙන කම්ෆර්ට් එක කියලා. දොර වැහුවම ඒ සද්දෙන් කියන්න පුළුවන් මේ වාහනේ හදලා තියෙනවා සෑහෙන හොඳ ක්වලිටි එකට. ඒ වගේම තමයි මේකේ ඩිස්ප්ලේ එක ගත්තම ප්ලැටිනම් එකේ 9 ඉන්ච් ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. වයර්ලස් කා ප්ලේ එකක්, වයර්ලස් ඇපල් ප්ලේ එක හම්බ වෙනවා ඔයාට. ඒ වගේම තමයි මෙතන ඔයාට වයර්ලස් චාර්ජින් එකකුත් හම්බ වෙනවා. ගත්තොත් එහෙම ඩිස්ප්ලේ එකේ ටැකෝමීටර් ෆුල් ඩිජිටල් ටැකෝමීටර් එකක් හම්බ වෙලා තියෙනවා. සෑහෙන ඔප්ෂන්ස් මේකට හම්බ වෙලා තියෙනවා මේ වාහනේ බැලුවහම. ඒ වගේම හරිම නීට් කැබින් එකට නැග්ගට පස්සේ ඕගලන්ට පේනවා කැබින් එක සෑහෙන නීට්. ඔයාට තියෙනවා වාහනේ මෙතනින් ඩිස්ප්ලේ එකේ පේනවා ඇති හෙඩ්ස් අප් ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. ඉතින් මේ මොඩල් එකකට නිසාන් එකේ රෝග් එකකට සාමාන්‍යයෙන් හෙඩ්ස් අප් ඩිස්ප්ලේ එකක් කියන මේ ප්ලැටිනම් මොඩල් එකේ විතරයි. මම තව ආස දෙයක් තමයි මේ කැමරා ෆන්ක්ෂන් එක දීලා තියෙනවා. ඔයාලට 360 ඩිග්‍රීස් කැමරා එකක් දීලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් high end vehicles වලට එන එකක් දැනට. ඉතින් ඒක Nissan Rogue එකේ අපිට දැන් බලා ගන්න පුළුවන්. මේක අපි කලින් කරපු ට්‍රිම් එකේ තේම නැත්නම් SV ට්‍රිම් එකෙත් අපි දැක්ක කැමරා ෆන්ක්ෂන් එක දීලා තියෙනවා. ඒ වගේම තමයි map එක මේකට embedded කරලා තියෙනවා. සාමාන්‍ය වාහනික map එක අපි purchase කරන්න ඕන. දැන් නමුත් platinum එකේ නම් ඔයාට මේ map එක දීලා තියෙනවා. මේ වාහනේ default. ඉස්සරහට ඔයාට USB දෙකක් දීලා තියෙනවා. USB C and USB A කියන options දෙකම දීලා තියෙනවා. එහෙනම් අපි මේක drive එකට යමු. ඒ ඇත්තටම මේ mode එකේ සෑහෙන power එකක් තියෙනවා. මම කලින් පෙදපු Nissan Rogue වලට වඩා. මොකද මේක engine power එක වැඩි කරලා තියෙනවා. මේගොල්ලෝ turbocharged engine එකක් use කරලා තියෙනවා. ඒක මේ අලුතෙන් එන හැම වාහනයකම වගේ අපි දකිනවා. නමුත් Nissan first time තමයි මේක Rogue එකට introduce කරලා දෙන්නේ. ඒ වගේම තමයි මම දැක්ක තව හොඳ දෙයක් තමයි මේගොල්ලෝ ඉලෙක්ට්‍රික් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් මොඩල් එකක් යූස් කරනවා. මේක එන්ජින් එක ෂට් ඩවුන් කරන එකට, එහෙම නැත්නම් අපි කියන බ්‍රේක් එකේදී තියෙනකොට වාහනේ ඔටෝ ෂට් ඩවුන් කරන්නයි ආයිසරයක් ස්ටාර්ට් කරන්න. ඒක චුට්ටක් ඒක දැන් පරක් වෙයි. මොකද ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් වාහන වල අපි මේ ෆීචර් එක දකිනවා. නමුත් මේ මොඩල් එකේ තමයි අපිට ඒක දකින්නේ. ඒක එහෙම නැත්නම් අපි කියන තර්ඩ් ජෙනරේෂන් Nissan Rogue එකේ තමයි ඒගොල්ලෝ මේ එන්ජින් ඔටෝ ඔන් ඔෆ් මෝඩ් එක ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙනවා. නමුත් කොහොම වුණත් ඒගොල්ලෝ කරලා තියෙන හොඳ දෙයක්. ඉතින් අපි පොඩ්ඩක් බලමු කොහමද ගිය චේන්ජ් එක තියෙන්නේ කියලා. මේකේ CVT ගිය බොක්ස් එකක් යූස් කරලා තියෙන්නේ Nissan එක. සෑහෙන ලොකු ටෝක් එකක් තියෙනවා. ඉතින් ටෝක් එක ගැන කතා කරොත් එහෙනම් 225 pound feet of torque එකක් යූස් කරනවා 201 horse power එකත් එක්කම. ඕකේ, handling සෑහෙන smooth. කලින් තිබ්බ Rogue එකත් එක්ක බලනකොට එහෙනම් 2020 Nissan Rogue එකේ ප්ලැටිනම් ට්‍රිම් එකක් තමයි අද අපි රිවීව් කරේ. ඉතින් මේක කොච්චර දුරට ඉන්ෆිනිටි එකත් එක්ක සම්බන්ධ කරන්න බලලා තියෙනවද, කොච්චර දුරට ඒගොල්ලෝ ලක්ෂරියස් ෆීචර්ස් මේකට දෙනාලා දාලා තියෙනවද, මේකේ ටෝක් එක, මේකේ හෝස් පාව එක කොච්චර දුරට මේ වාහනේ අලුතෙන් ඉම්ප්‍රූව් කරලා තියෙනවද, ලස්සන කරලා තියෙනවද, මේ හැමදේම අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරා.